අදදවසේ අපි දන්නවා මඩකලපුයේ සිවානන්ද විද්‍යාලයේ සම්පූර්ණයෙන්ම ළමයින්ගේ ගුරුවරුන්ගේ සියලු කටයුතු අත්තිටවන විදියට විශේෂයෙන්ම සිවනඋසුතුරේ චන්ද්‍රකාන්තන් පිල්ලයන් නැමැති මන්ත්‍රීවරයාගේ ගෝලබාල විසින් පාසල්ලේ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ. අද දවසේ උදේ පාන්දර සිවානන්ද විද්‍යාලයේ ඉදිරිපිටට සිවනඋසුතුරේ චන්ද්‍රකාන්තන් එහෙම නැත්නම් පිල්ලයන් මන්ත්‍රීවරයාගේ ගෝලබාලිය රැස් වෙලා ලංකා ගුරු සංගමේ මඩකලපු දිස්ත්‍රික් ලේකම් මේ පාසලේ සේවය කරන්නේ ඔහුගේ පාසලෙන් ඉවත් කරන්න කියලා විශාල උද්ඝෝෂණයක් කරා. විශාල උද්ඝෝෂණයක් කියන්නේ 25 දිනක් ආසන පිරිසක් ඇවිල්ලා ගේට්ටුව වාලා ගේට්ටුවේ ඉබ්බ දාලා ළමයින්ට ගුරුවරුන්ට කහටක් යන්න නොදී තමයි ඔවුන් පාසල අවහිර කරන් හිටියේ. පොලිසිය විශේෂයෙන්ම කාතංකුඩි පොලිසිය බලා සිටිදී තමයි මේ ක්‍රියාව ගත්තේ. අද සිවානන්ද විද්‍යාලයට ආපු සියලුම ළමයි ආපහු ඇරිලා ගියා. ඒ වගේම ගුරුවරු ආපහු වරවලා ඇරියා. කලාප අධ්‍යක්ෂක සම්පූර්ණ මේ ක්‍රියාවට පක්ෂපාති වෙヒටියේ. විදුහල්පති පක්ෂපාති වෙヒටියේ. මොකද්ද මේකේ තේරුම? අපි දැක්ක දිගින් දිගටම පිල්ලෑන් මන්ත්‍රීවරයා විවිධාකාර බලපෑම් කරනවා අධ්‍යාපන පද්ධතියට. මේක බරපතල බලපෑමක් ඇට අපි දකින්නේ පෞගිය කාලේ මේ පාසලේ විශේෂයෙන්ම ගුරුවරු උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒවා එයාට පාලනය කරන්න බෑ. නමුත් මෙතනදී අපේ ලංකා ගුරු සංගමේ දිස්ත්‍රික් ලේකම් පී උදේ රූබන් සහෝදරයව යවන්න කියලා තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. එතකොට මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. ඒ වගේම මේ ආකාරයෙන් ළමයින්ගේ ගුරුවරුන්ගේ අධ්‍යාපන අයිති අයිමි කිරීම සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? කාතංකුඩි පොලිසියට ගිහිල්ලා මේ ගුරුවරු අද දිනේ සේවයට වාර්තා කරපු 85 දෙනාම ගිහිල්ලා කාතංකුඩි පොලිසිය පැමිණිල්ලක් දැම්මා. එක ගුරුවරියක් තල්ලු කරලා තුවාල වෙලා මඩකලප රෝහලට ගියා. ඉතින් මේකයි තත්ත්වය. මේ ආකාරයෙන් මැරයින්ට අධ්‍යාපනයේ බාර දෙනවාද කියලා අපි අහන්නේ. මැරයින්ට පුළුවන් ද පාසල් වාන්න? පැහැදිලිවම අපි දන්නවා මාස 6කට වැඩි කාලයක් ළමයින්ට අධ්‍යාපනය තිබුණේ. මේ තත්ත්වල මැරයෝ පාසල්ට අවිල්ල පිල්ලයන්ගේ මැරයෝ පාසල්ට අවිල්ල මේ ආකාරයෙන් තර්ජනය කළා ගේට්ටු වල ලොක් කරලා තියදී පොලිසිය බුදියන් හිටියේ. අපි මේ වෙනකොට පොලිස් ප්‍රතිරණ ලිඛිතව පැමිණිලි කරලා තිනවා. ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාට මේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කරලා තිනවා. වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි දැක්ක පෞද්ගලික කාලේ පුරාවට මේ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා උදේ රූබන් සහෝදරයාට විවිධාකාර බලපෑම් මරණ තර්ජන විවිධ දේවල් ප්‍රදේශයේ පාසල් පද්ධතියේ දූෂණ සම්බන්ධ වේලිදරව් කිරීම, පාසල් පද්ධතිය අසාධාරණ ගැන කතා කිරීම, පාසල් පද්ධතිය යහපත් කරන්න කටයුතු මැදිහත් වීම, මේවා මේකට ඉවසන්න බෑ. ඉවසන්න බැරුව තමයි මේ ආකාරයේ මර්ධනයක් ගේන්නේ. ඉතින් අද දවසේ කරේ මොකද්ද? සම්පූර්ණයෙන්ම මේ පාසලක ළමයින්ගේ අධ්‍යාපනයේ දිනක අධ්‍යාපන නැති කිරීමක්. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළා සියලු දෙනා අත්අඩංගුවට ගත යුතුයි කියලා අපි පැහැදිලිව කියන මොකද පොලිසිය බලා සිටින්නේ මේක උනේ ගුරුවරුන්ගේ පොලිසිය යයින් කරන්නේ පුදුම වීලුවක් මේක ගුරුවරයෙක්ට පාසලට තුළ සේවය කරන්න යන්න දෙන්නේ පැහැදිලිවම රාජකාරියට බාධා කිරීමක් මේක මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වීමක් කළ යුතුයි කියලා අපි පැහැදිලිවම කියන්නේ පොලිසියට